SEAT Car Radials. The road is yours. වාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර ඔහු අපරාධමය වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය පිළිබඳ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී. දකුණු කොරියාවේ මුල්‍ය සහ තාක්ෂණික සහයෝගය ඇතිව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සමග එක්ව ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ සෙවනගල කිරිබන් වැව කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි පාවෙන සූර්ය බලාගාර නියම ව්‍යාපෘතිය අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙහි වැඩකටයුතු ලබන ජූලි මාසදී නිමවීමට නියමිතයි. බලංගොඩ ප්‍රදේශයේ පතලකින් හමු කිලෝග්‍රෑම් 802ක බරින් යුත් කොරන්ඩම් සෆායා වර්ගයේ මැණික ඇල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එහි හිමිකරු පවසන්නේ මැණික ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලකට තක්සේරු කර ඇති බවයි. කහවත්ත පල්ලේගම මාර්ගයේ 7L12 හරහා ඉදිකළ පාලම මතින් JCB රථයක් ගමන් කිරීමේදී එම පාලම කඩා වැටී තිබෙනවා. මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් එන හිට ඇත්තේ මේ අයුරින්. සෙල්ල කතරගම සහ කතරගම අවට ප්‍රදේශවල නිදැල්ලේ සිටින ගවයින් අල්ලා මස් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක කලක සිට නිරත වූ අයකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. ඔවුන් පවසන්නේ ගවයින් 1500ක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බවයි. හරක් 1500 දැනට පටවල තියෙනවා. පර්මිට් ඇතුව 1500 පැටවුවා කියලා පිළිගන්න. පොලිසියට සල්ලි දීපුවා උඹ කිව්වද? ඔව් දෙනවා. ඔයිසි මහත්තයාට සල්ලි කොච්චරක් දෙනවද? 50000ක් දෙනවා. හිටපු ගාන 10000 දෙනවා. වලස්මුල්ල ප්‍රදේශයට අද දහවල් ඇදහැළුණු වර්ෂාපතනයත් සමග අකුණු සැර වැදි වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අකුණු සැර වදින අවස්ථාවේ රෝගීන් 3 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන් වෙනත් ස්ථානයකට බාරු කර යැවීමට කටයුතු කර තිබුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.